පිංවත් හැම දෙනාම සූදානම්වොද ධර්මශ්‍රවනය කරන්න. අද ධර්මදේශනාව සඳහා මං මාතෘකා කරගත්තේ ඇත්තටම අපට විස්තර කරලා අවසාන කරන්න අපහසු ඒත් අපිට සාක්ෂාත් කරන්න පුළුවන්ඒවගේම අවබෝධ කරගන්න පුළුවන් ස්වභභාවයක් පිළිපඳව. ඒ තමයි බුද්ධත්වය අපි මේ බුද්ධත්වය කියන එක දකින්නේ හරි පටු සීමාවකින්. බුද්ධත්වය කියන එක අපි දකින්නේ ලෝතොරා බුදුරජාණන් වහන්සේලා කෙරෙහි පමණක් තියෙන දෙයක් විදිහට. එවනට මේ බුද්ධත්වය කියන එක අපි හැමකෙනාටම අත්‍යවශ්‍ය වෙන සාධකයක්. බුද්ධත්වය එන්ලයිමන් කළ කියනවා ඉග්‍රීසිය එතකොට මේ එන්ලයිට්මන් බුද්ධත්වය අපි කොහොමද අපේ ජීවිතයට උපයෝගි කරගන්නේ. භාවිතා කරගන්නේ ඒකට ප්‍රධානම හේතුව වෙසක් මාසය වෙසක් පෝය මුල් කරගෙන තමයි මේ දේශනාවන් සිද්ධ වෙන්නේ. එතකොට වෙසක් පෝයේදී බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපි කතා කරන්න ඕේ. බුදුරජාණන් වහන්සේ කිය අපි භෞතික ශරීරයේ පිළිබඳව අපි කතා කරන්න ගියුත් එහෙම ඒක වැඩක් වෙන්නේ නැහැ. මොකද වක්කලී හාම්දුරෝ බුදුහාමුදුරුවන්ගේ මේ ශරීරයේ දිහා අවුරුදු ගානක් බලාගෙන හිටියා. උන්හන්සේගේ ශරීරයේ ලස්සන බලාගෙන හිටියා. වක්කල හාම්දු්‍රොන්ට බුදු හාමුදුරෝ කතා කරලා කිවීමකක්ද. වක්කලී. මේ මලසිරුර දිහා බලාගෙන ඉද ඔබට මොනවද ලැබෙන්නේ. ඔබට මාව ඇත්තටම දකිින් නඕනද ඕන නම් ධර්මය දිහා බලන්නේ. ඔබට මාව පෙනේවී. නම් බදු හා දුරුව වක්කලි හාමුදුරුවන්ට පහැදිලි කරා තමන් වහන්සේගේ ශරීරයත්න් මලසිරුරක් විදිහට උපමා කරලා. ඇඇන මේක වැඩක් නැති දෙයක්. මේ ශරීරයේ බුදුහාමුදුරුවන්ගෙද අපේද කාගෙදා අදාල නැහැ ශරීරයේ හැදිලතියෙ මනවාගෙන්ද. මෙ ශරීරයේ හැදිවෙල හැදිලතියෙන ධාත වුන්ගේ. බුදුහාාම්දුරුවන්ගේ විග්‍රහයට අනුව ගත්තුත් පටව්‍යාපෝතය ජොවායෝ වලින්. ාවගත්තු ති අපි දන්නම සයිලවල හැල න ප්‍රමාණ දක්වා වෙංගරලති නවා ඒවුණනාට මේ ශරීරයේ එහෙම සවිශේෂී ස්වභාවයක් නැහැ මේක දිහා බැලුවයි කියලා විශේෂताාවයක් නැහැ බුදුහාම්දුරුවෝගේ ශරීරය දැක්කයි කියලා ශරීරයට පැහැදුනයි කියලා ඔබට නිවනක් ලැබෙන්න්න ඔබ බුද්ධත්වය තේරෙන්නහැමොකද පුක්කුසාති කියන රජ්ජුරුවෝ රජකමත් පැත්තකින් කියලා බදුන්වහසේ හම්බවෙන්න හොයාගෙන යනවා. හොමේ යනකොට රෑවෙච්ච නිසා අම්බලමක නැවතුනාා. මේ අම්බලම නැවතිලා ඉන්නකොට බුදුහාම්දුරෝම්ව දැකලනැතිමේ පුක්කුසාට ස්වාමීන් වහන්සේ කෙනෙක්ව දකින්න හම්බුනා. එතින් පුක්කුසාතට හරි සතුටුයි තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් උන්වහන්සේගේෙන් බුදු හාම්දුදරෝ, පිළිබඳව තොරතුර හොයාගන්න පුළුවන්. තවදුරටත් මට බදුහාමුතරන්ට සමීප වෙන්න පුළුවන් කියල හිදලා මේ පුක්කු සාති මේ ස්වාමීන් වහන්සේ සමඟ කතා කරන්න පටන්ගත්තා. එ කතා කරනකොට පාවිච්චි කලා කියල කියන්නේ ආයශ්මතුන්ගේලා. එක ඇන්න මිත්‍ර ඩීලාවෙන් කතා කලා. තමන්ගේ සමාන වයසක සමාන කෙනෙක්ට කතා කරන ලීලාවෙන් කතා කරා. කතා කරලා උන්වහන්සේගෙන් විස්තරවිමසවා. තරුන් වහන්සේට මේ පුක්කු සාති රජ්ජුරුවකිව්වා මම බුදුන් වහන්සේ දකි නයන්නේ මොන් තතාගතයන් වහන්සේ දකින්න හදන්නේ. ඉතින් මම ඒ ගමට යන්න කලින් ඔ බ වහන්සේ දෙක්ක කතා කරන්නත් කැමති. එතකොට මේ හාමුදුරු අහනවා ඔබ බුදුන් වහන්සේ දැකළ තියෙනවද මීට කලින් එතකොට පුක් සාතිකයෙනව ැහැ. එහෙනම් මම දේශනාවක් කරන්නං ඔබ කැමතිනං අහන්න ඔබ කැමති දහන්න කට පුක්ක සාති මති වෙනවා ොක්කු සාතිට ධර්මය දේශනා කරනවා. ධර්මදේශනාව අවසානයේ දී පුක්කුසාති නැගිටල හිටපු ආසයනයෙන් ඉඳගෙන හිටපු ආසනෙ නැගිටලා ඔන්වහන්සේට වන්දනා කරමින් කියනවා මමස්වයාගෙන ගියපු කෙනා මාවස්වයාගෙන ඇවිල්ලා. බුදුන් වහන්සේ මාවත්වයාගෙන ඇවිල්ල කියලා පසක පේටවල වඳන්න පටන්ගත් ඒක න ස් න් වද ද ගතුරු. සාතට බදු හා දුරුව අඳරගන්න පුළුවන්ගුුණාද ප බුදුහාම්දුරුව දකින්න බැරි වුණා පුක්කුසාතයටට බුදු හාමුදුරු දකින්න බැරි වුුණා ඇස් දෙකින්. හැබැයි ධර්මය ඇතුළෙන් බදුහාමුදුරොන්ව තේරුන් ගත්තා. එක ඇන්නේ බුදුහාම්දුරුවෝන්ගේ ශරීරය දිහා බැලුවට බුදුහාම්දුරුවන්ගේ ශරීරය කොටසක් දිහා බැලුවට එක බුදුන්දැක්ක වෙනවද. නැහැ ඔය දාගන ඉන්න සීමා රාමුවෙන් මි දෙෙන්න්න ඔය හීනෙන් අවදිවෙන්න. ො හිතනව නම් බුදු හාමුදුරන්ගේ ශරීර කොටසක් දැක්කහම බුදුන් දැක්ක වෙනවා කියලා ඔබ වරද්ධ කෙන මේ පනතියන බුදුන්වහන්සේගේ ශරීරය දිහා බැලුවත් එක බුදුන් දැක්ක වෙන්න හැ ඒක ඒක තියෙන කැම්පරුව තව අශෝකරජ ව අවශ්‍ය වෙනවා බුදු හාම්දුරෝම දකින්න අජාසත්ත රජ්ජුරුවන්ට. ජාසත රජ්ජරෝන්ට බදුන් වහන්සේ දකින්න ඕන වෙලා ජීවක වෙදතුමත් එ එක ගමන් කරනවා. මේකති එන්නේ සාමන්‍ය පලසූත්‍රයේ. ඉතින් මේ දීගනිකාය සාමන්්‍ය පලසූත්‍රේ මේ ජීවකත්ෙක් අජාසත්ත රජ්ජුරුවෝ යන අතර සද්ධ බද්ධයක් ඇහෙනෑ හාම්මුදුරුව දවස්් ගානක්කිඉන්නවලු. නට බදු හාමුදුරුවෝත්තෙකකාව හාමුදුරුව එදස් ානක් ඉදලත් ස්‍රධ්‍යයක් බදයක් නැත්තයි කියලා ජීවකින් හනවා. ජීව කියනවා එහම තමයි බදුහාමුදුරුගාව කොට කවුරුත් සදපද කරන්න. ඉතින් මේ ජීවගත්තෙක්ක අජාසත රජ්ජරෝ ගිය හට පස්සේ අඹවනයට ස්වාමීන් වහන්සලා සෑහැන ප්‍ර පිරිඉඳගෙන ඉන්නවා. මේ ස්වාමින් වහන්සේලා අතර බුදු හාමුදුරුව කොහෙදඉන්න කියලා මේ අජාසත රජුර දැන්හෝ එනවා. අජාසත්ද රජ්ුරෝ හයන කොට බදු හාමුදුරුවනෑ. බුදුහාමුද්‍රෝ හයා ගන්න බැහැ. විශේෂී කෙනෙක් ප හොයා ගන්න බැහැ. බුදු හාමුදුරුවෝ කියලා අපි හොයනවනම් හොයන්න ඕනේ එතන ඉන්න හාමුදුරෝන්ගේ විශේෂී කෙනෙ විශේෂ කෙනෙක්න අපේ ගෙනගන තියෙන විදිට අනුව බලුවත්තහම ඒ වනාට අජාසත්තට බුදු හාම්ද්‍රෝ හයාගන්න බැරිවෙනවා. එතකොට ජීවක වැජතුමාගේනවා අන්න රාතන්ට හේතුලයින් අන්නේේ තමයි බුදු හාමුදුරෝ. ස්වාමි වහස කෙනෙක් දෙහාාවට ඇංගිල දෙක් කළ පෙන්වා. බලන්න බුදුහාමුදුරුවෝම් එහෙම විශේෂයකොට හඳුනගන්න විදිහයක් නැහ. බුදුහාම්දුරුවෝ එහෙම අපි ඔයි බුද්ධ ප්‍රතිමාාවල දකිනෝවගේ සම්පූර්යෙන් කොන්ඩේ බාගෙන බුදුහාම්දුරුව අනිස්වාමින්න් වහන්සේට වඩ අඩිගානක් උසනක් බුදුහාමුදුරෝන්ගේ පාට වෙනස් නං බුදුහාමුදුරුව සාමාන්‍ය මනුෂයට වඩා වෙනස්ම කෙනෙක් නං හඳුනගන්නැති බයික්මනට. එනම් මේ ශරීගරයම් බැලුවත් උන්වහන්සේගේ එහෙම විශේෂී බවක් නැහැ. ශරීරේදිහා බලන එක නෙවෙයි අපි කරන්න ඕනේ. බුදුන්වහන්සේ දකින්න කියලා ඔබ දළදා වහන්සේගාවට ගයාට වැඩක් වෙන්නහැ. බුදුන් වහන්සේ දකින්න කියලා ධාතුන් වහන්සලා වැඩසිටින තැන්හොයාගෙන ස්වර්ණමාලී චෛත්‍යගාවට ගියාට වැඩක් වෙන්න. බුදුන් වහන්සේ සොයාගෙන බුදුන් වහන්සේ පිටදුන් බෝධින් වහන්සේ ගාවට ගියාට වැඩක් වෙන්න. බුදුන් වහන්සේ ස්ොයාගෙන බුදුන් වහන්සේගේ ශරීරයගාවට ඔබ ගියාට වැඩක් වෙන්න. ඔබට බුදුන් වහන්සේ සොයාගන්න වෙන්නේ කොහොමද කියලා අපි අදකතා කරනවා. ම බදුහാම්දරരෝംව අපි හොයාගන්නේෙ കොහොමද. බුදුഹാම්දුරോംව අපි ඇත්තටම දැකගන්නේෙ කොහොමද අන්නේ දැකගැනීම කරන්න ඕනේ. අපි දන්නවා බුදුഹാම්දුරോ පරණීරවාණෙට පටවෙන්න. ආසන්න වෙලාව ඇവിල්ලා. ඇවිල්ල ඉන්න වෙලා වෙදිී ස්වාමින් වහන්සලා ඇവിල්ලා උන්වහන්සට වන්දනා කරනවා. හැම පැත්തෙන්ම දහස් ගාන කාാම්දුරරු ඇവിල්്ලා බදුഹാම්දරුවන්ට වන්දනා කරනවා. එක ස්වාමින්න් වහන්සේ කෙනෙක් එන්ඩිනෑ ධම්මාරාම කියලා හාමුදුරුවෝ කෙනෙක්. මේ හාමුදුරුවෝ බුදුන්වහන්සේ හම්බෙන්න්න බුදුන්වහන්සේ බැහැ දකින්න. අවසාන මොහොතේ අවසාන ගෞරවේ දක්වන්නේ එන්නේ නැහැ. මේ බව අනි කාම්දරෝගීල බදුහාාමුතුරන්ට කියෙන බලන්නොර ධර්මාරාම හාමුදුරෝ ඔපවහන්සේ මෙිච්චරමේ අවසාන මොතේ ඔබහන්සේව දකින්න වන්දනා කරන්න හම්බෙන්න්නේ උන්වහන්සේ එන්නේ නැහැ. න්හන්සේ පැත්තකට වෙලා ඉඳගෙන ඉන්නවා එතකොට බුදු හාමුදුරෝකයනවා පොඩ්ඩක් ධර්මාරාමට එන්න කියන්න. එතකොට ධර්මාරාම හාමුදුරවාවා මුදු හාම්දුරවාහනවා මේ ස්වාමින් වාහම්සල ඔබට චෝදනාවක් කරනවා ඔබ බුදුන් දකින්නේ නෙ නැ කියලා අවසා නමුොහොතේ ඇයි එහෙම කරන්නේ එතකොට ධර්මාරාම හාමුදුරෝකයනවා ස්වාමේදී මට ඕනුනේ ඇත්තටම ඔබෝහන්සේව ඇස් දෙකෙන් දකින්න නෙවෙයි. ඔබහන්සේගේ අවබෝධය දකින්න. ඔබහන්සේ පිරිනිිවන් පාන්න කලින් මමත් ඒ අවබෝධය ලබූ කෙනෙක් බවට පත්වෙන්න මම උත්සාහ කරමින් හිටියා. ඒකයිමං එන්න ැරිවුණේ මට එන්න බැරිවුණේ. මං එතනිදං උත්සාහ කරා මම අවබෝධ කරගන්න උත්සාහ කලා මේ අතහාර්ථය. තකරපු දු හාමුන්දරුවෝ කියනවා යෝ තතාගතස්ස සක්කාරෝන්ති, ගරුකාරෝන්ති මානෙන්ති පූජෙන්ති පරමාය පූජාය පටිපත්ති පූජාය යම් කෙනෙක් බුදුන්වහන්සේට ගරු කරන්න බොහොමන් දක්වන්න හිතන් ඉන්නවනා. මේ අනිත් අය දක්කපු බොහමන් නෙවෙයි සැබැහැම ගෞරවය. මේ ධර්මාරාම ස්වාමින්න් වහන්සේ දක්කපු ගෞරවය. ප්‍රතිපත්ති පූජාව තමයි බුදු හාම් දරෝප්පු දන්න පුළුවන් හොඳම පූජාව ප්‍රතිපත්තිය පූජාව කැනමකක්ද අවබෝධය අවබෝධ කර ගැනීම බෝධිය අවබෝධ කර ගැනීම බෝධි පූජහා කිය කියැනමකද පූජාව කියල කියනමකක්ද ප්‍රතිපත්තිය පූජාව කිය අනුම ප්‍රතිපත්තියක් අපි පූජාවක් කියලා කියනනි මල් පහන්සුවන්ඳ දුම් පූජ කරණගෙන ඒකම මේ පසුකාල නො හදාගත්ත ප්‍රතිපත්තියක් නේ. ඒ බුදුන් වහන්සේ පෙන්න ප්‍රතිපත්තිමකක්ද. ධර්ම මාර්ගය අනුගමනය කිරීමමයි පූජාව බවට පත්වෙන්නේ. පරමාය පූජාය පටිපත්ති පූජාය. එතකොට ප්‍රතිපත්ති පූජාය තමයි පරම පූජාව. එනම් බෝධීයට දක්වන්න පුළුවන් හොඳම පූජාවමකක්ද. තිපත්ති බෝධය අවබෝධ කර ගැනීම එනම් බෝධි පූජා කරනවා කිය ලබුද්ධ පූජා කරනව කිය ලිේ ඇත්තටම කරන්න ඕනමක්ද ඇත්තටම කරන්න ඕනේ අවබෝධය ලබාගන්නක මේ අවබෝධය කියන එක ජීවිතයෙන් ගිලිහෙන්න ගිලිහෙන්න ඔබ මිත්‍යදුෘෂ්ටිකයෙක් වෙනවා ඒ වගේම ඔ අසහනයෙන් පීධාවෙන් ඉන්න කෙනෙක් වෙනවා අපට දේවල් දෙකක් අහිමි වෙනවා අපේ චිත්ත විවේකය අහිමි වෙනවා අපේ ආකල්පවලතියන නිදහස් බවහිමි වෙනවා ඉතින් මේ බුද්ධත්වය හෙවත් අවබෝධය අපිට චිත්ත විවේකය ඇති කරනවා චිත්ත විවේකය විතරක් නෙවෙයි අපිට නිරවුල් මනසක් ඒ වගේම අපේ ආකල්පමය නිදහසක් ඇති කරනවා ඔකුළු ආකල්පවලින් කොච්චරහිරවෙලාද ොඩක් දරුව අප එක කතා කරනවා. තරුණ අය කතා කරනවා සමහරුකඒනවා තරුණාය ධර්මයෙන් ඇතලා කියලා. එත් මම දකින්නේ ට වඩා වෙනස් විදිහක්. තරුණා අය ධර්මය ගොඩක් පිළිපදිනවා. ජීවිතයට ගන්නවා හැබැයි සමහාරය ඒක වැඩිපුරගන්න ගිහිල්ලා. අවසානේ මාන්නසිකා බාධ පවාා ඇති කරගන්නවා. ඒ අය ධර්මය පිහිට කියලා ගන්නහදන්නේ වැරදි කොටසක්. ඇගේ ගහගන්නවා සබ්බම් පහාය ගමනීයන් කියලා. හැම තැනකම ෆේස්බුක් එකේ හරි කොහැරිදාගන්නවා සබ්බම් පහයගමනීයන් සියල්ල හැරදායා යුතුයි කියලා. ඒකින් අර්ථවත් වෙන්නේ ඇත්තටම ඔවු අවබෝධයක කියනවා කියලද. නැහැ. ඔය වච්චනය දැම් මේ වෙනකොට මහා බරපතල කේදවාචකයක් බවට පත්වෙමින් යනවා බුද්ධ දේශනාවක. බුදු හාමුදුරෝක කියපු දේශාවක්ම නෙවෙයි. මේ ස්වාමින්න් වහන්සේ කෙනෙක් රජ කෙනෙක්ට කරපු දේශනාවක් සබ්බම් පහය ගමනීන්. සියල්ල හැරදා යන්න වෙනවා කියලා. ඒස්වාමින් වහන්සේ රජරෝන්ට පැදිලි කරනො රජුරෝක කියන්න සියල්ල තියන කෙනෙක්. සියල්ලට බැදිච්ච කෙනෙක්. ඉතින් මේ බැදිච්ච සියල්ල පවතින කෙනෙක්ට කියන දේශනාවක්. අරගෙන සියල්ල අහිම වෙච්ච කෙනෙක්. බැඳීම් කැඩිච්ච කෙනෙක් මානසිකවෝ වැටිච්ච ගෙනෙක්ට කිව්ොත් එෙම සබම් පහාය ගමනීයන් කියලා එයාට අවසා නීතිර වෙනම ගදද සේද විහාන කර ගැනීම. ඉතින් මේ සබ්බම් පහය ගමනීයන් කියන එක ආතතිය පිට කරන ආතතිය වැඩිකරන බව දෙයක් බවට දැම් පත්කරගෙනෙ තියෙන්නේ ගුඩක් හාය. එඒ අ හිතනවා සේදි විහාන කැරකනීමේ අදහච සබ්බම් පහය ගමනීයන් වෙතින් ඉදිරිපත්වනවා කෙල නෑහෙම එකක් නෙවේ කියන්නේ. එනම් අපි ධර්මය හරියට තෝරා බේරා ගන්න ඕනේ. ඔබේ අවබෝධය තමයි ඔබ සාර්ථකත්වයට පත් කරන්නේ. ආධ්‍යාත්මිකවත්, ලෞකිකවත් මේ බෞතික ලෝගේ දියුණුවත් ඔබට අවබොෝදේ ලබා දෙනවා ඔබේ අධ්‍යාත්මිකලෝකයේ දියුණුවත් ඔබේ අවබෝධය ලබා දෙනවා එ නම් පරිස්සංවෙන්න මේ අවබෝධය කියන එක හරියට තේරුන් ගන්න නැත්තං ඔබ හිතනවා හැම දෙයක්ම මේ එල්ිය තියෙන මොකක් හරි එකක් නිසා තමයි පෙන්න්නේ කියලා දෙවියන්ගේ කැමැත්ත නිසාවේ කියලා ඔබ සමහරවිට හිතනවා ඇති. ඔබ හිතනම ඇති අත්්භූත බලවේගයක් නිසාමයත් දේවල් සිද්ධ වෙනවා කියලා. නැත්තං කවුරුවරි කෙනෙක් මට නූලක් පන්නලා කවරුවර කෙනෙක් මට මොනෝ හරි කවල කවරුවර කෙනෙක් මට කොඩි වන කරලා අනවින කරලා මට ඇස්වහ වැදිලා කටවහ වැදිලා මගේ කේන්දරේ හොඳ නැහැ අන්න බලන්න කොච්චර අපි වරද්දගෙනද. ඇතරම බෞද්ධ කියන වචනයම අපි වරද්ධගෙන එතන බුද්ධිමන්ත එතන නැහැ ඔබ හිතනවනං ඔබේ පිරිසුදදු බව පිරිසිුදදු බව වෙනත් සාධකයක් මත රඳහා පකතිනවා කියලා ඔබ වරදධ කෙන ශුද්ධ අශුද්ධි පච්චත්තා නාං්‍ය අන්‍යෝ විශෝදී. දු බව අපිරිසිුදු බව තමා සන්තක කාරණාවක් මිස අනුන්සන්තක දෙයක් නෙවෙයි. ඔබේ මනස්ස අපිරිසිුදු කරවන්න පුළුවන් ඔබටම පමණයි. වෙන කෙනෙක්ට ඒක කරන්න බැහැ. අනවිනවලට කොඩවි, කොඩිවිනවලට නූල්වලට බන්දනවලට විවිදධ විධ දේවල්වලට ඒවා කරන්න බැහැ. ඒන සා ඔබ මෙ මිත්‍යහාාවෙන්මි දෙන්න. මේ භෞතික වස්තුූන් කෙරෙහිත් අවබෝධය සොයාගෙන යන්න භෞතික වස්තුූන් කෙරෙහි මත රඳා පවත්වා ගැන්නපා ඔබේ අවබෝධය සහ ඔබේ ජීවිතය. ඒ භෞතික වස්තුූන් ගෙම්මි දෙන්න. මොකද මේ භෞතික දේවල් මේ තියෙනවා මේ නැතිවෙනවා. අපිට තියෙනෝ වගේ පෙහෙනවා. පන්දමක් කරකෝනකට රවමක් පෙහෙනවනි. එතකර මේ පන්දමක් කරකෝනකට රවමක් පේවුණ හම මේ රව්ම ඇත්තරම තියෙනවද. රම ඇතම නැ ඇත්තටම රවමක් නැත්ත එහෙම කියන්න බැහන් රවමක් තියෙනව ඇදකොට රවමක් තියෙනව නැහැ කියන මේ දෙකම මේක ඇතුලි තියෙනවා උත්තරයක් විදිහට යස්නෝ කියන වචන දෙකින් උත්තර දෙන්න බැහැ සමහර දේවල් සමහරය බලාපොරොත්තු වෙනවා එහෙ ත්තරයක් එමට එහෙ ත්තර දෙන්න බැහ ගොඩක් වෙලාවට මොකද මේ අපි දන්න දැනුම් පදධතියක්ත්යක් තමයි . ඇත සහන්න නඇත කියන වචන දෙක නිර්මාණය වෙලා තියෙන්නේ. එක්කො තියෙන් ඕන එක්කු නැතිවෙන්න ඕනේ මේ දෙකටම නතියක් තියෙන විදිහක් නෑනෙගේ ල අපි හිතනවා නෑ හම එකකටම නැති දේවල් තියෙනවා ඇත නැත කියන දෙපැත්තරම අ නැති දේවල් තියයටව ඕන තර විග්‍රහ කරන්න අපහසු වචනයම් පෙන්න්නන්න බැරි දේවල් තියෙනවා. ඔබේ හිතර දැනෙන සමහර හැඟීම් ඔබට විස්තර කරගන්න බැහනේද. සමහර වෙලාවට කවුරුවර කෙනෙක් පැන්නහාම තවන්ගේ ගාවම ඉන්න තමන් ආදරය කනෙක් කරන කෙනෙක් දාලා ගිහාම නැතිවුුණහාම මියගිහාම ඔබට දැන වේදනාව සමහර වෙලාවට වචනවලින් කියන්න බැහැනේද. අන්න එක තමයි කියන්නේ. එදර මේ වේදනාවන් අපට වචන කරන්න බැහැ. ගේම තම අවබෝධය මේ හැඟීම් කියනේවා අපට වචනකින් දාන්න බැහැ වචනකට පෙරලන්න බැහැ අප එතමු ළමයි දෙන්නේෙක් අඩනවා. එකලාමෙක් අඩනවා මොකක් කර දෙයක් නැති වෙලා. තවලාමෙක් අඩනවා එයාට දෙයක් දෙන්න නේතුව. ඉල්ලපු දෙයක් දෙන් හැතුවා අන්ඩනවා අනිත් එක්කනෙක් තියපු තිබ්බ දෙයක් නැති වෙලා අඩනවා. මං අහන්න දෙන්නවාඩනව තමයි හැබයි දෙන්නාගම එකම හැඟීමද තියෙන්නේ. එත් දුක සමානද නැහැ. එක්කෙනෙක්ගේ අහිමිවීමේ දුකතියෙන්නේ එක්කෙනෙක්ගේ හිමි නොවීමේ දුකතියෙන්නේ මෙ දුකේ වෙනස්කමක් තියෙනවා. ඔබට දැනෙන හැඟීම් හරි අවබෝධයෙන් තේරුම්ගන්න ඕනේ. නැතුව මේ වනිකංහර පැලැස්තර ගහල වහන්නයන් එපා. ප්‍රශ්නයක්කාව හම් බෝධි පූජාවත්තියල පැලැස්තරයක් ගාන්නයන්න එපා. ඒවගේ අපල කාලයේ කියලා මොකක්හරි පින්කමක් කරලා එඩි අත්හැරලදාන්න එපා මොකද ගිනිපුපුරු මේ හිතාහස්සේ හැංගුණොත් එහෙම පස්සෙ කාලක එක පාරටම මෙවැලියට ඇවිල්ලා ඔබ විනාස කරලදාවේ. ඔබේ හැඟීම් එක්ක සෙල්ලං කරන්නේ යන්නපා තවකිෙනෙ හැඟීම් එක සෙංල්ලං කරන්නේ යන්නත් එපා අපි දන්නව සමහර වෙලාවට ධර්ම අවබෝධය තියෙනවයි කියලා හිතනා තවත් යට උස්සුලු විසිලු කරනවා තව කෙනෙක් මිය ගිහාම මම දකල තියන මලගෙවල්වල අඩන ඉන්න උපාසකම්මලා ගොඩක්වෙලාට තරුණාය වැඩි හිටියා ඉන්නවා. ඉතින් මෙම ඉන්නකොට ධර්ම අවබෝධය තියනවයි කියලා කියන පිරිසකුත් ොතනට එනවා තවත් උපාසගම්බල මහත්තුරු කවුරෝරයනවා. ඇවිල්ලා අරයට උපදෙස්තිෙනවා අපුව ගනන් අන්නපා ඕෝහොම තමයි ලෝක හටමිහෙමයි. අන්න ඒ වෙලාවට හරි අවචඥාවෙන් අර කාන්තාවදසාඩන කෙනා දෙස බලනවා. මංහන්නේ අවබෝධයකයන් එෙහෙම එකක්ද නැහැ. ඔබගාවතියෙන් නඕනෙ සහකම්පඩය ඔබගාවතියෙන් නඕනෙ කරුණාව අනිත් කෙනාගේ දුක දැනෙන බව. බුදුහාමුදුරෝ ගාවට පටාචාරා හණඩමින්ආපු වෙලාවේ බුදු හාන්දුරුවෝ විහිලු කරන්න ගහිනෑ. ද හාමුද්‍රෝමකතකිව්ව බුදු හාම්ද්‍රෝකි වෙන ගැනිය මොලින්ම සිහලවා ගන්න. කිසාගෝතමය ළමයව අයි පනරන් දෙන්න කිව් හම් බැනලැලෙවනැහැනි. එයාට ළමයට පනගන්න බැහැකි වෙන හැනි තොට කෙනෙක්ගේ හිත හදන්න පුළුවන් ක්‍රමතියනවාඒ ක්‍රම දන්න ඇත්තං නහඬ වෙන්න. ඔබ තව කෙනෙක්ගේ හිතහදන්න ක්‍රමය දන්න ඇත්තං ඔබ නහඬ වෙන්න ඔබ හිතනවනම් වචනටිකක් කියල දුන්න හම හිත හැදෙනවා කියලා පංචස්කන්දය ගැන මේ දුකෙන් ඉන්න කෙනෙක්්ට කියලා දුන්නාමයාගේ හිත හැදෙනවායි කියලා ඔබ් හිතනවනං ඔබ පංචස්කන්දනෙවේ මොකක්වත්දන්නඇති කෙනෙ. සමහරයි ඉන්නවා දුකෙන් ඉන්න කෙනෙක්ගාවට ගීල පංචස්කන්ධ කියල දෙනවා. දුකෙන් ඉන්න කෙනක්ගාව ිල් අනිච්ච දුක්කා අත්ත කෙරදෙනවා. දුකෙන් ඉන්න කෙනෙක්ගාවට ගිහිල මේ ධර්මය තයරම අපිතුම පටිච්ච සමුප්පාද කියලා දෙනවා. මේ දුකෙන් ඉන්න කෙනෙක් ඩ වැලපෙමින් ශෝක වෙමින් ඉන්න කෙනෙක්ගාවට ගිල්ල මේවා කියල දුන්නට යාටඒවතේරෙන්නේ නැහැ. මුලින් මෙයාව තාවකාලික ඒදුක තුනීකරවන්න ඕනේ තදංග ප්‍රාණය වික්කම්බන ප්‍රහාණය සමුච්චේ දප ප්‍රාණය කළ ප්‍රහන වර්ගතු නක් තියෙනනවා. මුලින්ම තදංගප ප්‍රහණනය ඉළඟට වික්කම්බන ප්‍රාණය ඉඟට සමුච්චේ ද ප්‍රහානය මුලින්ම අපි රිලෙක්ස් කරන්න ඕනේගේ මනස්ස ඉහිල් කරන්න ඕනේ. මේ ඔලු වෙතිෙන්න්න පීඩනය අඩු කරවන්න ඕනේ. ඊට පස්සෙ තමයි එයාට තේරෙන්නේ ධරමය. ඊට පස්සෙ තමයි එයාට හරියටම කළ යුතුදේ නොකළ යුතුදේ අවබෝධ කරන්න පුළුවන් පෙන්නේ. එගෙන සහරි පරි සංවෙන්න. ඔබ තව කෙනෙක්ට ධරමය කියල දෙන්න යනවනං. හැමෝටම එහෙම කරන්න බැහැ. බුදුවෙච්ච, පසේ බුදුරජාණන් වහන්සේට වත් තව කෙනෙක්ටාව බෝධය දෙන්න බැහැ. උන් වහන්සේගාව බුද්ධත්වය තියෙනවා. උන්වහන්සේගාව බුද්ධත්වයට ගිය පුස්සිතක් තියෙනවා. හැබැයි උන්වහන්සේට තව කෙනෙක්ටඒක කියා දෙන්න තේරෙන්නේ නැහැ. එච්චර බුද්ධත්වය ගන අවබෝධය තියන කෙනෙක්ට පවා. තව කෙනෙක්ට දැනන්න කියා දෙන්න බැැ බැරිනං එක පාරට ධර්මිතේරච්ච ඔබට හැකියාව ලැබෙන්නේ තව කෙනෙක්්ට කියල දෙන්න. එක හරි අපහසුකාරණාවක් ස්වාමින්වාහසල හතර දෙනෙක් ඉන්නවා. එකක්කනත් තමයි මග්ග ජින පාර ස්වාගන්න කෙනා. තව කෙනෙක් ඉන්නවා මක්ග දේශක. පාර කියා දෙන කෙනා. ඊළඟෙක්කෙනා තමයි. මග්ග ජීව පාරෙ ගමන් කරන කෙනා හතරවිෙනෙක් කෙන තමයි මග දූෂක පාර විනාශ කරන කෙනා. හිදි මේ භික්‍ෂූන් වහන්සලා හතරදිනා මේ ශාසනයඉන්නව කියල බුදු හාදුරු දේශනා කරනවා. මග්ග ජින. රහොයාගන්නය මගග දේශක පරදදේශනා කරනය මගග ජීවි පාරය ගමන් කරනයි තුොර මේ මගග දේශක මගග ජීවි දෙගල්ලම එකට ඉන්නත් පුළුවන් පාර ගමන් කරන පාරදේශනා කරන්න හැකිත්ඇය ඉන්නත් පුළුවන් මග දු දූෂගහෙවත් පරවිනාාස කරන යත්තිඉන්නවා තරම මේ මංග දේශකවරුන්ට මහර්ග කියා දෙනයට හැකියාවතියෙනවාඒ උන්වහන්සේ පවා නොදන්න උන්වහන්සේ පවා නොයසු කාරණා ප්‍රකාශ කරන්න හැකියාව තියෙනවා මේක ආන්දුුලනාත්ම කතාවක් කියලා කියන්න පුළුවන් කෙනෙක්ටම තමන් දන්නසෙ දෙයක් කියන්න පුළුවන්. ඇ එහෙම කියන්න පුළුවන්. තව කෙනෙක් අවබෝධයට හේතුවෙන තමන් විසින් අවබෝධ නොකරගත්ත වචන පවා කියන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකදඒ මාර්ග දේශනා කරණයගේ ඒ වචන එලියට එන්නේ. මාර්ග අහන් අහන අයගේ අවශචතාවය අනුව එයාගේ පුුණ්ුණ්‍ය ශක්තිය යැයි කුස්සල ශක්තිය එයට අවශ්‍ය වෙන කාරණ අනුව ඒ මාර්ගය එළියට නැස්වභාවයක් තියෙනවා ඒේවගේව තියෙනවා තකට අපි දැම් මේ කතා කරමින් හිටේ බුද්ධත්වය පිළිබඳව අවබෝධය පිළිබඳව මේ අවබෝධය කොහොමද අපි අවබෝධ කර ගන්නේ අපි දැන් දන්නම අවබෝධය වටිනාකම අවබෝධය වටිනාකම බෞතික ලෝකයටටත් ආධ්‍යාත්මික ලෝකේයටත් දෙකටම වැදගත් කියලාපි දැන්තන්නවා කොහොමෝ දෙෙනං මේ අවබෝධය හරියටම අවබෝධ කරගන්නේ අපබෝධය අවබෝධ කරගන්න ඔබට කරන්න පුළුවන් දේවල් කහිපයක් තියෙනවා මේ දේවල් අතර ප්‍රධානම කාරණාව තමයි සිහය සිහය පිහිටවන එක එතකොට මෙ සිහිය පිහිටවන එක තමයි අපි විවිධ විධ විධ පියවරයන් ඔස්සෙහේ වරධනය කරගන්නේ. පැදිරිද. එතකොට සිහිය පිහිටවන්න නම් අපට තේෙන් නඕනේ මෙ හාරගය පිළිබඳවමොකක්ද මාර්ගය පිළිබඳව යම් අදහසක්. අපි කරන දේ පිළිබඳව යම් විිශ්වාසයක් එවගේම වුවමනාවක් තයෙන් ඕනේ. ඒ වගේම ඒවමනාවත් එක්ක අපි සිහිය පිහිටවන්න ඕනේ. සිහය පිහිටවනවගේ ඇනමුක්ද. මොකද වෙන්නගේ අවබෝධ කරගන්නවා. කායේ කායානු පස්සී විහරති. මේ කායිකව ක්‍රියාස්ත්මක වෙන විදිහ මොන වගේ දගෙල බලනවා. වේදනාසු වේදනානු පස්සී විහරති. ඔබට තැනන වේදනාවන් මොන වගේ ද කැමතිවීම අකමැතිවීමම්, සුකවේදනා දුක්ක වේදනාමන වගේද කෙල දැනගන්නවා. චිත්තේ චිත්තහානු පස්සී විහෙරති. ඒ වේදනාවන් සමඟ පහළවන්නා වූ සිත මොනවගේද කියලා දැනගන්නවා. ධම්මේ සු දම්මානු පස්සී විහෙරති. ඒත් සිත පහල කරාට පස්සේ ඇතිවන්න ධර්මතා. ඒ ඇතුළේ පහළ වෙන ස්වභාවයන් මොනවගේද කියලා හොඳර තේරුන් ගන්නවා. මම ටිකක් වොන සරල කරලා කිව්වා. ක්‍රියාව පිළිබඳව දැනගන්නවා. ක්‍රියාවත් එක්ක වේදනාවන් පිළිබඳව දැනගන්නවා. වේදනාවන්න එක්ක චිත්ත පිළිබඳව දැනගන්නවා. එවගේ ධරම පිළිබඳව දැනගන්නවා. එක තව කොටසකට මම් වෙන්කරල මෙිහෙම කියනවා. ඔබට පෙනීම ඇසීම ගඳ දැනීම, රස දැනීම ඉස්පර්ෂ දැනීම මතක්වීම තොර මේ පැෙනීම කියන ක්‍රියාව. ඇසීම කියන ක්‍රියාව නාසේට ගඳ දැනීම දිවට රස දැනීම ඇඟට පහස දැනීම මතක්වීම කියන මෙන්න මේ හය හොඳට අවබෝධිය කරගන්න පුළුවන්නා. ඒ දේවාල් සිද්ධ වෙන කොට තේරුම් ගන්න පුළුවන්න්නම් ඔන්න කායානු පස්සනාකින් ස්වභාවය අබට දැන් තේරෙනවා. ඒත් පස්සමකද කරන්න ඕනේ මෙ පේන ඒවත් එක්ක මට මුණ වගේද දැනන්නේ කැමැත්තක්ද අකමැත්තක්ද. ඇහෙන්න දේවල් එක්ක දැනන්නේ කැමැත්තක්ද අකමැත්තක්ත නාසේර දැනන දේවල් එක්ක දැනන්නේ කැමැත්තක්ද අකමැත්තක්ත දිවට රස් ඇඟට ඉස්පර්ෂ දැනන වෙලාවට මතක් වන වෙලාවට දැනන්නේ කැමැත්තක්ද අකමැත්තක්ද අන්න එකට ගෙනම වේදනාසු වේදනානු පස්සෙේ විහරතිය. තවර අපිට කරන්න තිරමුණනාද මේ පේනකොට බලාගෙනවා මේ පේනක පිළිබඳව? පිබඳව දක්කින ැස් දෙකාරයකොටොම පහේෙනවා එකක දේවල් පේනවා කණට ඇහයෙනවා ඒව පිළිබඳවව දහනිියමු කරවනවා ඊට පස්සේ පේහෙනේ කත් එක්ක අපේ ඇතුළ වෙනස් වෙන විදිහ පිෙනීම කියන ඇත්තුවට බලපාන්න පටන් ගන්නේ කැමැත් අකමැත්තත් එක් කැමතිනම් එතනින් එහාට ඔබ පහල කරන හැඟම් වෙනස් අකමැති නං එතනින් එහාට ඔබ පහල කරන හැඟම් වෙනස් ආකල්ප වෙනස් අපේ ද මෙන්න මේ වටාපත කියලා මේ වටාපත දිහා ඔබ දකිනවා.ඒ පැෙනීම කියන ක්‍රියාව හඳුන ගන්නවා. ස් ඒක අපි කායානු පස්සනා කියලා කියමකු. එතකොට මේ වටාපත පිළිබඳවඒ පෙනීම පිළිබඳව ඔබේ ඇතිවෙන්නේ ප්‍රිය ස්වභාාවයද්ද අප්‍රේ ස්වභාවයදද මේ වටාපත කියන එක දැක්කා හම ඔබේ හිතේ ඇතිවුණේ කැමැත් තක්නං ඔබ මේ වටාපත ගැන කැමැත්තෙන් සිත විලි බැහ පහල කරගෙන පහලකරගෙන යනවා ඔබේ සිතේ ඇති වනේ අකමැත්ත අක් නං ඔබ අකමැත්තෙන් සිටවිලි පහළකරගට පහළකරගෙන යනවා. ඒ කියන්නේ මේ කැමැත් අකමැත්ත මත පදනම් වෙලා තමයි මේ සිතිවිලි දහමය ගමන් කරන පාරතීරණය වෙන්නේ. දර කැමැත්ත වර්ධනය වෙලා වර්ධනය වෙලා ආශාව බවට පත් වෙනවා. කැමැත්තෙෙන් බැඳෙනු. අකමැත්ත වර්ධනය වෙලා වර්ධනය ලා වර්ධනය වෙලා අකමැත්තෙන් බැඳෙනවා අපකට ගෙනවා ගැටෙනවා ඔන්න බලන්න ඇලීම දක්වා ගැටීම දක්වාය ගමන් කරනවා ගමන් කරන්නමකත්ත මේ වේදනාවඇන්න වේදනාසු වේදනානු පස්සේ විහරතී කියලා අපියකට ගෙනවා අපිට දැනෙෙන කැමති අක මැතිවී අපි හඳු හරියට හඳු ඩගන්නවා ඔය දෙක සාමාන්‍ය හැයඔත්තන ඉහට තමයි. සංකීර්ණ කෑල්ල වැදගත්ම කෑල්ලම කක්ද. අපි ඒ වේදනාවන්නේ එක්ක අපේ මානසික තත්ත්වයන් කොහොමද වෙනස් කරගන්නේ. අපේ සිතී අපේ කතාකිරීම් අපේ ක්‍රියාකිරීම්. එතකොට මේ කතා කරන්න ක්‍රියා කරන්න මුල්වෙන්නෙත් සිතීම. එනම් වැදගත්ම වෙන්නමද සිතීම. පේන ඒවත් එක්ක මම් මොනවද හිතන්නේ. ඇහ ඒවත් එක්ක මංමොනවද හිතන්නේ ඒ හිතන විදිහත් එක්ක ඔබේ හැඟීම්බල තත්ත්වයන් වෙනස් වෙනවා. ඒක කියන්නේ ඔබ හිතන්නේ ඒක අපිතමු ඒ. සිවිල් අ වේදනාව වර්ධනය කරන්න හිතනවනං අන්න එතනති ඔබේ සිතිවිල්ල හැදන්නේ කැමැත්ත පැත්තට. අපි ඒ වේදනාව දුකවේදනාවක් අකමැතිවේදනාවක්ට ඒක වර්ධනය කරන්න හිතනොත් අවසානය ඔබ ගැටීමක් බවට තරහක් බවට පත්කරගෙන තමයි නතරවෙන්න ඔබේ මෝෂන්ස් ඔබේ හැගීම් ඔොන බලන්න මම ඒක තවටිකක් ප්‍රායෝගි කර පේනයක ක්‍රියාව කායාන්නු පස්සනාව. මං මේ කියන්නේ ඒක හෙමමයි කියලනෙ වෙම එක ක්‍රමයක් විග්‍රහරන්න පුළන් විධ විදිහයට. මේ ක්‍රමේයට විග්‍රහ කරගත් තහම ඔබට පහසුවේ. තකට සතර සතිපට්ටානය මේ ඇදලෙ වඩන්න පුළුව. පේන එක අව බෝධ කර ගන්නවා. ඇහෙනකාව බෝධ කරගන්න හනම් කායන ප්‍රසනාව හරි. එ පේනකත් එෙක් ඇතිවෙන්න කැමැත්තා කමැත්ත ප්‍රියබව අප්‍රේ බවහඳුන ගන්නවා වෙදනානු පස්සනාව හරියේ. ඒ වේදනාවත් එක්කම පහල වෙන සිති විලි හිතන විදිහ කතා කරනෙ එක ක්‍රියාත්මක වෙන එක හඳුන ගන්නවා චිත්තානු පස්සනාව හරි. එදට මේ චිත්තානු පස්සනාව කියල කියන්නේ පේන ඇහෙන දැනෙන මෙන්න මේ දේවල්ලෙක් ඔබ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ. අන්න එක තම වැදගත්ත වෙන්නේ. ඒ ගඇතුලේ බුදු හාමුදුරෝන්ගේ දේශනාවට අනුව සතිපට්ටානේ චරාගංවා චිත්තා. රාග සහිත සිතක් බවට පරිවර්තනය වෙනවනක් එකඒ බව දැනගන්න. නවත්තාන නෙවේ කියන්නේ. නවත්තන්නවත් වෙනස් කරන්නවත් නෙවෙයි කියන්නේ ස්වභාවික සිද්ධිය හඳුනගන්න විතරයි තියෙන්නේ. අනබලන්න පේන එකත්තේ ඇති වෙන කැමැත් තක මැත්තත් එක ඊට පස්සේ අපි සිතු විලි හදනවා සිතුම් හදනවා වචන හදනවා ක්‍රියා හදනවා චිත්තානු පස්සනා ඒ අපි හඳනාගන්නවා. හට දම්මාමන පස්සනාක යන්නමකක්ත අපි හැගීම් හැදුවනි සිතුිවිලි හැදුවනේ වචන හැදුවනේ අන්න හැදුවට පස්සමකක්ද වෙන්නේ හැදුවලට පස්සේ අපේ ඇතුළෙ ගොටනැගෙන දේවල්ටිකක් තියනවා අන්න ඒව තමයි ධර්මමි ධර්ම කලක් පවතිනවා ධර්ම තමයි ටිකක් බයානක ධර්ම කියන ස්වභාවයන් අපේ ඇතුලේ පවත් පවතිනම කාලයා අපිතුම් මෙහෙම අපේ පෞුරුෂය අපි මොනවගේ කෙනෙක්ද කියලා තීරණය වෙන්න මේ ධර්ම බවත් බලපානවා ඔබ මොනවගේ පුද්ගලෙක්ද තරහගන්න කෙනෙක් ද ආස කරන කෙනෙක් ද ඉර්ෂා කරන කෙනෙක් ද කියලා තහිරණය කරන්න මේ ධර්ම බලපානවා පුංචි කාලිදන් ඔබේ සිතිවිලි ඇතුළට ඔබේ සිතන විදි හදාගෙන 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 ඔබ මේ වෙලා වෙන්න කෙනා බවට පත්තලාතියෙන්නේ ඔබේ ඒ පරණ සිතුවිලි වචන ක්‍රියා මෙන්න මේ දේවල් නිසා. මේක මනොවිද්‍යාව ගත්තත් ඒ විදිේයට මුගන්නනවා. ඔබේ ඉද් කියලගයන්නේ යට සිත කියලාගන්නේ වෙන මේක ඒ වගේම උඩු සිත කියල කියන්නේ ඒවගේ අපි ගෙන උපවිඤ්ඥානය සුප ඒ ගෝ කියලකෙන ඒ ඒ දෙකත් එක කැටිලා අවසාන ඊ ගෝ කියලෙ එකක් ඇති වෙනවා. ඒ ඊ ගෝ තමයි ධර්ම අපි එල්ලියට ඇතිවෙෙනම ඇලියඉන්න කෙනා කෞුදු කියලා තීරණය වෙනවා එතකොට මේ ධර්ම කියනේවා හරි භයනකයි. මොකද මම මොන වගේ කෙනෙක්ද කියලා එ වෙන කොට තීරණය වෙලා. මොනවගේ කෙනෙක්ද කියලා තීරණය වනාට පස්සේ ඒ කඩන්න ටික ලෙසිදන හමාරෝගේ. ඇතර මේ ඇතුළෙ තියෙන ධර්මතහා මෙ මේ මේ දෙවල් වෙලා තියන ධර්ම ස්වභාව අපි හන්ඳනගන්න ඕනේ අපේ මානසිකත්තේ මොනව වගේ දෙකර හඳුනගන්න ඕනේ චිත්තාානු පස්සනාවටත් එහාගිහිල්ලා අපි ධම්මානු පසනාවට ගිහාාට පස්සේ අන්නන්තනනි ද්‍යාපට තේරුම් ගන්න පුළුවන් වෙනවා අපේ ඇතුළ මොනවගේද කියලා. ඒකට හේතු හයන්න ඕනේ ඇයි මට මෙහෙම වනේ මේ සිතිබිල් ඇතිවෙච්, හේතු හොයාගෙන අනකොට තමයි අපට ධර්මතා හොයාගන්න හම් බෙන්නේ මගේ ඇතුළේ හැංගිලා තියෙන පුංචිපුංචි අඩුපාඩු මගේ ඇතුළේ හැගිලා තියන්න සමහර නරකකෑලි අපට හොඳට හතුනුගන්න හැකියාව ලැබෙනවා. අන්න ඊළඟට මේ කරන්න නං ඔබගාවතය නොනම ගක් ද. වීරය. හ ැහ ද ල ෙනෙක්ටව පොඩ්ඩක් කර න වැ න්නේ කිය ැ දාන පු. න්න වීරතින්න ඕනේ. මේ වීර කොහොමද ඇති කරගන්න ඕනේ. තමංගාව ඇතිවෙලා තියෙන මේ ප්‍රශ්නටික මානසික ආතතියෙන් මම නැති කරගන්න, කොහොමරි උත්සාහ කරන්න ඕනේ කියලා ඔබේ වීර ඇති කරගන්න ඕනේ. ඒවගේම ඇති නොවිල තියෙන මානසික අසහන ඇති නොවීතිහාගන්න ඕන කියලා මම කොහමරි උත්සාහ කරන්න ඕනේ. ඒවගේම මගේ ඇත්තිලො ඇති ඇතිවෙලා තියන හොඳ මානසික හැඟීම් සුවපත් භාාවය සැනසීම, අන්න ඒ දේවල් වර්ධනය කරගන්න මම ඔත් සහ කරන්න ඕනේ ඇති නොවිලතියෙන ගුණදරම මම ඇති කරගන්න උත්තාහ කරන්න ඕනේ. අන්න වීරය වඩන්න ඕනේ. අන්න වීරි වඩනකොට මොකද වෙන්නේ. ඔබේ ඇතුළ නිවෙනවා. ඔප පෙනීම අවබෝධ කරගන්න වන වේදනාව කායන්න පස්සන අවබෝධ කරගෙන ේදනානු පස්සනාව හරියට වඩලා චිත්තාානු පස්සනාව හරියට වඩලා ධම්මානු පස්සනාව කරමින් ඉන්නවනං ඔබේ ඇතුලේ ඇතිවෙනවා මොහද කියන්නේ එකට නිදහස් පාවක් සැහැල්ලු බවක්. අපි එකට කියනවා සමාදිය කියලා එතරමි සමහාදිය කියන එක භාවනාවක්කරහමානාපානුසතියවාගේ ආශ්වාස ප්‍රශ්වාස දිග බව කෙටි බ හඳුමින් ඉන්න කොට ඇතිවෙන්නේ විතක්ක විචාර ප්‍රීත සුකේගා ක්‍රතා සහිත ප්‍රථම අධ්‍යානය කියලා අන්න ඒ තාව කාලික මානෂක සහනය නෙවෙයි අපට දිගු කාලෙහිනව වැඩි ප්‍ර වෙලාව පවත්නා මානසික සහනයක් අපට දැනන්න පටන් ගන්නවා. අන්න අපියකට කියනවා නිමිතිගන්න ඇතුව ඇති කරගන්න අනිමිත්ත සමාධිය. පි නිිති ගන්න යන්න එක ඇනැපි දැන් දන්නවනේ මේ පෙනනීමමත්ක කැමිත්තා කැමැත් අකමත් හැදන විදිය එතකොට අපි ඒ දේවල් වැඩිපුර ග්‍රහණය කරන එක යම්ප්‍රමාණයකට අඩුුවෙනවා අන්න අපේ සිීත ස්වභාවිකවම නිමිති ගන්න එක අඩු කරනවා අන්නේකටගනු අනිමිත්ත සමාදිය කියලා. ඊට පස්සමකද වෙන්නේ නිමිති ගන්නතුව ඉන්නවත් එක්කම අපේ හිත අප අපනෙහිත නැවත ප්‍රාර්ථනා කරන්න ඇති තත්ට පත්ව න ආයිවෙන්න ඕනේ ආයි මේක ලැබන්න ඕනේ ආයියායි ඕනේ නැවත්ත ඕන කියන ස්වභාවය නැතිවෙලා යනවා අපපානෙ හිත ඊට පස ඇතිවෙන ශුන්්‍යත තනි කරම මානසික නිදහස් භාවයක් ඇති වෙනවාම ශුුණ්‍යතක කියයනෙ මුකුත්ම නැ කියනකට වඩා තව සංකීර්ණ කතාවක් ශුන්්‍යෙධාවේ පිළිබඳව හොඳටම විස්තර කරේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඇතුළෙන් ඒ තියෙන සුන්්‍යතාවේ ලියටාරගෙන විස්තර කරේ නාගරජුනකෙන හාමුදුරුව. මූල මධ්‍යමක කාරිකාව කළෙක්තියනවා. මෙ මූල මධ්‍යමක කාරිකාවේ, නාගරජන හාමුදුරුව මෙට මෙහෙම කතාවක් කියනවා. ඒ හාමුදුරුව අහනව ප්‍රශ්නයක් අපෙන් එක කියවන කෙනාගෙන්. මකත්දහන්න ප්‍රශ්නය. අපි ගමන් කිරීම සිද්ධ කරනවා. කොහැරි ගමනක් යනවා. ගමන් කිරීමක් සිද්ධ කරනකොට ගමන් කිරීම ආරම්භ කරන්න බැහැනි. ම ඒක දැනටමත් සිද්ධ වෙලා ඉවරයි. ත්‍ර ගමන් කිරීමක් සිද්ධ වෙන තැන ගමන් කිරීම ආරම්භකිරීමක් ගැනකතා කළ නොහැකි. හරි. ගමන් කිරීමක් නොකරන තැනක ගමන් කිරීමක් ආරම්භ කරලා නැති තැනකත් ගමන් කිරීම ආරම්භ කිරීම පිළිබඳව. අප කියන්න විදිියකුත් නැහැ මකත් තාම එක කරලා නැහැ. එ ගමන් කරන කෙනෙක්ට ගමන් කිරීම ආරම්භය පිළිබඳව ගමන් කිරීම පටන් ගැන්ම කියන එක දාන්න බැහැ කියන්න බැහැ. ගමන් කරන්න ආරම්භ කරලා නැති කෙනාට ගමන් කරන්න ආරම්භ කිරීම පිළිබඳව කියන විදිහ නැහැ. මම අහනවා ඉට පස්සේ ඒ හාදුරෝහනවා. ගමන් කරලා අවසන් කරපු කෙනාට ගමන් කිරීම. ටන් ගැන්ම පෙළිබඳව කියන්න පුළුවන්ද. ඒමත් බැහැ එනම් ගමන් කරන්නෙනටත් බෑ ගමන් කරන්න ආරම්භ කරන්න කලින් කෙනටත් බැහැ ගමන් කරලා අවසාන් කරපුගෙනටත් ගමන් කිරීම ආරම්භ කිරීම කියන එක ගැන විස්තර කරන්න බැහැ. එසේනම් ගමන් කිරීම ආරම්භ කරන්නේ කොතනතිද. උන්හන්සැපය ප්‍රශ්නයක් හනවා ආරම්භ කරන්නේ කොතනිදද එත වට අපට උත්තරයක් තියෙනවාද. ගමන් කිරීම ආරම්භ කරන්න එක ගැන කියන්න විදික් නෑ ගමන් කරන කෙනාට. ගමන් කරන්න කලින් කෙනාට ගමන් කරලා ඉවර කෙනාට. ඉදුර ගමන් කිරීම ආරම්භ කිරීම සිද්ධවීමක් ගැන විස්තර කරන්න බැහැ එනම් මංහාන ආරම්භ කිරීමක් නැත්තං ගමන් කිරීමක් තියෙනවද නැහැ. ගමන් කිරීම ආරම්භ කිරීමක් නැත්තං ආරම්භ කරන්න කලින් කියලක් තියෙනවද ගමන්කිරීවා ආරම්භ කිරීම කෙලෙ එකක් නැත්තා ගමන්කිරීම අවසාන කිරීම කෙලෙක් තියෙනවද නැහැ. එක සංකීර්රණ කාරණාවක්. අන්න එහි වගේ ඒුඒ නාගරජුන හාමුදුරුව අපෙන් විමසනවා ප්‍රශ්න උන්වහන්සේ පැහැදිලි කරනවා ශු්‍යතාවය පිළිබඳව. එකනිකම් මේ වගේ දැම්ම ඇහුවොත් මගේ අතවඩ මොනවත් තිේෙනවද කියලා. ඔබ කියාවෙ තියෙනවා කියලා. දැම්ම හනවා මගේ අතෝඩ මොනවත් තියෙනවද කියලා. ඔ නැහැ කියියාවී ඒත් ඔබ කල්පනා කල බලන්න මෙතනත් යමක් තියෙනවන්නේ මොකක්ද නැහැ කියල එක ඉස්සල්ල තිබ්බා තියෙනව කියල එකක් දැන් තියෙනවා නැහැ කියල එකක් මෙ තියෙනව කියන එකයි නැහැ කියන එකයි මේ දෙකම එකමකාසේ පැති දෙකක් අපට යම් දවසක ති තියෙනව කියන එක නැහැ කියන එක එකට එකක් මත රදාා බෞධන දේවල් දෙකක්නේ යම් වෙලාවක තියනව කියන එක නැති නම් නැහැ කියල එකක් ගැන කියන විදිහක් නැහැ. නැහැ කියන එක නැත්තං තියනව කියන ගැනපි කියන විදිහක් නැහැ මමහනවා මේ දෙකම නැති නම් අපි එතැනට මොකක් කියරද කියන්නේ තියෙනව කිය එක නත්තං නැහැ කියන නැත්තම් මකක්ද අප තන කිය ආලෝකයක් තියන නිසාන අන්දුරක් ගැනට කියන්න පුළුවන් අන්ඳුරක් තියන නිසාය ආලෝකයක් ගැන කියන්න පුළුවන් අන්ඳුරයි ආලෝකයයි දෙකම ඉවත් කළොත් මොකක් අපේ තැන්ට කියන්නේ. අපි කියන් ද තියෙනවද. ඇතිවීම ගැන කියන්න වෙන්නේ නැතිවීමක් තියන නිසාන. නැතිවීම ගැන කියන්න වෙන්නේ ඇතිවීමක් තියෙන නිසා. යම් මොහොතක මේ ඇතිවීම නැතිවීම දෙකම අත හැරියොත් එතරන මොක්ද කියන්නේ අපි. හිස් බව තියෙන්නේ පිරිච්ච බවතියන නිසා. පිරිච්ච බවතියෙන්නේ හිස් බව තියෙන නිසා මේ හිස් පවයි පිරිච්ච බවයි දෙකමායිංගලොත් එතැනට අපි මොකක් කියලද කියන්නේ. ලස්සනතියෙන් කඇතතියෙන නිසා කැතතියෙන්නේ ලස්වන තියෙන නිසා මේ දෙකමයිංගලොත් අපි එතැනට කියනම කක්ද. අන්න එතැනට අපට කියන්න දෙයක් නෑ. අපි ඒකට සරලවම කියනවා බුද්ධත්වය කියලා. බුද්ධත්වය කියන්නේ පිරිච්ච බවවත් හිිස් බවත් නෙවෙයි. ඇති බවවත් නැති බවවත් නෙවෙයි. ලස්සෙන බවවත් කැත බවවත් නෙවෙයි. මිහිරි බවත් අමිහිරි බවවත් නෙවෙයි. ඒක නිසයි බුදු හාම්දුරුවන්ට අප පටිමෝ අප පටි සමෝ අප පටි පුද්ගලෝ කියන්නේ සමාන කරන්න කෙනෙක් නෑ සමාන දෙයක් හදන්න බැහැ බුදුහාමුදුරුවන්ට සමාන දෙයක් හදන්න බැරි බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ බුද්ධත්වයට බුද්ධත්වය පෙන්නන්න බෑ එලියක් අඳුරක් නැති තැන පිරිච්ච බවක් හිස් බවක් නැති තැන ලස්සනක් ැතක් නැති තැන මිහිරි බවක් අමිහිරි බවක් නැති ැන නති බවක් ඇති බවක් ගැන කිවිය කතා කළ නොහැකි තැන අපි කොහොමද විස්තර කරන්නේ. විස්තර කරන්න බෑ. ඒක ත නැනපාමනින් දැන කතයුතු. තම තමන්ගේ නැන පමණින් දැනගන්න ඕනේ. ඒ තමයි කියන්නේ පච්චත්තම් වේදි තබ්බූ. ඒක ප්‍රත්්‍යක්ෂය වැඩිවෙන්න වැඩිවෙන්න. ඔබේෙන්නේ දහස් භව වැඩි වෙනවා. මොකොද තිනම කියල්ලගන්න ඕනෙත් නැ නැහැ කේලා අල්ලගන්න ඕනෙත් නැහැ. ලස්සනයි කෙර අල්ලගන්න ඕනෙත් නැහැ ැතයි කියලා ගැටෙන්න්න ඕනෙත්නෑ මහිරි බවතියෙන්නේ අමිහිරි බවට සාපේක්ෂෝ මේ ලෝකෙම තියෙන්නේ සාපේක්ෂවන ඇයි ලස්සනට බැඳෙන්නේ ඇයි කැතට බැඳෙන්නේ. ඇයි මිහිරි බවට බැඳෙන්නේ ඇයි අමිහිරි බවට බැඳෙන්නේ මේ දෙකම වෙන්නේ අවිද්‍යාවනිසා. ොදන්න කමනිසා සිහය පිහිටවනකට එන්න නොදන්න කමනැති වෙලා යනවා. මමකි කරුණු පහක්. ඔබට නිර්වාණ අවබෝධය කරගන්න මේ බුද්ධත්වය කියන එක අත්විඳන්න කරුණු පහක් අද පැත් පැදිලි කරා මංඒ පාලි වචනකි වෙනෑ දැම්ම කියන්නම් පාලි වචනටක ශ්‍රද්ධා සති සමාධී වීරිය ප්‍රඥා ඔවුල දන්න පහක්. ශ්‍රද්ධාව විශ්වාසය වුවමනාව සති සිහය විඩිය වීර් සමා සමාධි බව ප්‍රඥා ප්‍රඥාව තමන් අවසානාව බෝධය කියලා පැහැදිලි කරේ. එනම් මෙන්න පහ ඔබේ සිත ශක්තිමත් කරනවා පංච බල පංච ඉන්ද්‍රිය කියලා මේට වට කියනවා. තර මේ පංච බල පංච ඉන්ද්‍රිය ඔබගාව නිර්මාණය කරගන්න දැන් එතකොට අපි දන්නවා මොකක්ද සති පට්ඨානය කියන්න කියලා සති පට්ටානය කියලා කියන්නේ. ැනීම මැසීම මිද දැනීමම් හය පිළිබඳව දන ැනීම ක්‍රියාව කායානු පස්සනාව. ඒ අත් එක් ඇතිවෙන කැමැත්ක්කමැත් දැනගැනීම වේදනානු පස්සනාව. ඒකත් එක පහළ කරන සිතුවිලි වචන ක්‍රියා දැනගැනීම චිත්හන පස්සනාව ඒතුළෙෙන් තමාගේ ඇතුළේ ගොඩනැගෙන මානු මනෝභාවය මානන්සික තත්ත්වය මෙන්ටල් ස්ටේට් ගැන තේරුම් ගන්න එක ධම්මානු පස්සනා කියලා අපට පැහැදිලි කරන්න පුළුවන්. මටිකෝබට හරියට කරන්න පුළුවන් වුණො ශ්‍රද්ධාවයෙන් වීරෙන්, සිහයෙන්, සමාධියෙන් ප්‍රඥාවෙන්, ඔබටත් පුළුවන් ඒ අවබෝධය ලබන්න. ඉතින් මේ වෙසක් මාසය තුළ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට කරන්න පුළුවන් හොඳම ගරු කිරීම තමයි ඔබත් ඒ අවබෝධය අයිතිකාරයෙක් බවට පත්වනයක. තින්මං ආරාධනා කරන ොහැම දෙනාටම මේ අවබෝධය ඔබ තුළින් දකින්න. අවබෝධය අවබෝධ කරගන්න තුම් හෙහි කිච්චං ආතපපං අක්කාතාරෝතතාගතා, අපි පාරපෙන්නන පිරිසක් විතරයි ඔපවිසිෙන් උත්සහ කරලා එක සාක්ෂාත් කරගන්න ඕනේ. එනම් යෝ තතාගතත්ව සක්කාරන්ති, ගරුකාරන්ති, මානෙන්ති පූජන්ති පරමාය පූජාය පටිපත්ති පූජාය ඔබ තතාගතයන් වහන්සේට ගරු කරනවනං බොහමන් දක්වනවනා එක කෑමබීමෙන්ව මලින් සුවන්ඳ දුමෙන්වත් පහන්වලින්වත් විතරක් නෙවේ. ප්‍රතිපත්තිය නොත් සිද්ධ කරල කරන්න මොකද කෑමට වඩා ප්‍රතිපත්තිය වැදගත්. මල්වලට වඩා ප්‍රතිපත්තිය වැදගත් තොරන් වලට වඩා ප්‍රතිපත්තිය වැදගත් ඔළු බක්කොන්ට වඩා ප්‍රතිපත්තිය වැදගත් දන්සැල්වලට වඩා ප්‍රතිපත්තිය වැදගත්. එකය නරව කරන්නේ පහද. ඒව සංස්කෘති ඒව කලත් එකයි නදත් එකයි. හැබැයි පත් ප්‍රතිපත්තිය නම් නොකළොත්තයම එතැන ගෞරවයක් නෑහ ආදරයක් නෑ. බොහමනක් නෑ. ඒ නන්ගේ ගෞරවය ඔබ දක්වන්න අවබෝධය ඔබ තුළ පවතිනවා. ඒ අවබෝධය එළියට ගන්න. තිස්් නාතුන් කිය හාම් දරෝකෙන කෙට අවිියට්නාමේ හාම් දුරපොතක්ලේර තියෙනවා උන්වහන්සේ කියනවා ඔබ තුළ බුදුවරයෙක් වැඩසිටිය. ඒ බුදුවරයාට සක්මන් කරන්න ඉඩහරරි ඉන්න. මමත් ඔබ ඩාරාධනා කරනවා ඔබ ඇතුළෙඉන්න ඒ බුද්ධත්වය අවදිි කරගන්න. ඒ බුද්ධත්වය, ියට ගන්න මේ භෞතිකලෝකයේ යථාරථය තේරුන්ගන්න මේ උත්සාහය මේ වීරිය කැපවීම ඔබ තුළ ගොඩනගාගන්න එවිටත් පුළුවන් ඔබටත් බුදුන් වහන්සේගේ බුද්ධත්වේ අයිතිකාරයෙක් බවට පත්වවෙන්න. එලෙස බුද්ධත්වය ලබන්න හැම දෙනාටම ශක්තිය ධෛරිය වාසනා උදාවේවාගලාපි ප්‍රාරථනා කරනවා. තෙරන්සර හැම දෙනාටම මේ ආයවිහාාරයේ ධර්මශාාව ඉද්ධකරණ ස්ථානය. මේකේ ක් ලක්්ක දැම්ම හම ස්ථානය අපේ ධර්මශාලාාව ඉදි කරගන්න පුළුවන්. එහෙම වනොත් අපට ආය විහාර පවත්වන සීලු භාවාවට සටහන් සේලු ආගමික වැඩසටහන් සිද්ධ කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ ආරය විහාරයේ මස් ලැබ් එක දැමීම සඳහා ඔබටත් දායක වෙන්න පුළුවන් දායක වෙලා මේ පින්කම මේ අවරුද්ධ තුළදි සිද්ධ කරගන්න හැම දෙනාගම පකාය බා දෙන්න කියලා හැමදරට මතක් කරනවා යෝජනා කරනවා. ඉතින් පහත තියන ගිනු මංකවලට ඔබ්‍රදායකත්ව දලබා දෙන්න පුළුවන් ඒවගේ වටසැ් පංකේ තියනවා ඒ අංකින් තොරතුර දැනගන්න පුළුවන් ඒවගේ ඔබ යාම් කිසි ආදාරයක්ක් සිද් කලොත් ඒ පිළිබඳව වටසැ් පංකේයට දැනුම් දෙන්නක් පුළුවවා. ඉතින්මං හැමදනාට මරාධනා කරනවා අපි මේක කොහොමරි ගොඩනගමු මේ ස්ථානයේ ආර විහාර බෞද්ධ මධ්‍යස්ථානයේ අපි රටට විරක්න වේල් ලෝකයටම. ධර්මය යාාදන්න පුුවන් මධ්‍යස්ථානය බවට පත් කරන්න තමයි උත්සාහ කරන්න. ඉතින් මේ ආර විාරේ යන දරමම්ශලා විදි කිරීම සොඳහා පුළුවන් හැම දෙනාම දායක වෙන්න කියා මතක්තර නවා. හැම දෙනාටම තෙරුවන් සරණයි.